අවසරයි ස්වාමීන් වහන්ස. දේශනාව තුලින් අර කුසල මූලයේ අකුසල මූලයේක 16කට බෙදිලා යනවා කියලා කිව්වනේ. 16කට නිරෝධ කරන්න පුළුවන්. 16 ආකාරයක් නිරෝධ කළ හැකි, සමුදය නිරෝධ කළ හැකි 16 ආකාරයක් කොතන කිව්වා. ඒකට පටිච්ච සමුප්පාද විග්‍රහය තියෙන 12කුත්, ඒ වගේම අර දුක්ඛේ ඥානං, ඒ වගේම කුසලම් පජානාති, ආහාර සමුදයන් ආසම හතරක් එකතු කළා. 12 4 16. එතකොට ස්වාමීන් වහන්සේ 16 මේ 16 තුලම තියෙන්නේ සමුදය නිරෝධ කිරීම. 16 තුලම එකයි කරන්න ඕනේ නිවන් දකින්න. ඔබ 16ම කරන්න ඕනේ නෑ. එකක් කළොත් ඔබ නිවන් දකින්න. සමුදය නිරෝධ. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ සමුදය නිරෝධ කරන්නට පහසු වෙන්න ක්‍රම 16ක්ම, අවස්ථා 16ක්ම කියා දුන්නා. එක අවස්ථාවක් ඔබ සමුදය නිරෝධ කරනවා නම් ඔබ නිවන් දකින්න. එහෙමයි ස්වාමීනි. 16ම නිරෝධ කරන්න ඕනේ නැහැ. එකයි ඕනේ. හරි. සූපත්තේ ස්වාමීනි.